මීට කලින් වීඩියෝස් කීපයකදී මම කතා කරා මේ විශ්වයේ අපිට පේන්න තියෙන පදාර්ථ. ඒ වගේම ශක්තිය හැදිලා තියෙන ක්වාක්ස් වර්ග 6කින්, ලෙප්ටෝන්ස් වර්ග 6කින්, ගේජ් බෝසොන් වර්ග 4කින්, ඒ වගේම හිග්ස් බෝසොන් වලින් කියලා. ඒ වගේම මේ විශ්වයේ අපිට පේන්නේ නැති පදාර්ථ තියෙනවා. මේවට අපි කියන්නේ අඳුරු පදාර්ථ කියලා. මේවේ ගුරුත්වාකර්ෂණය අපිට දැනෙනවා. හැබැයි මේවේ සංයුතිය කියලා තාම හරි අවබෝධයක් අපිට නැහැ. ඒ වගේම මේ විශ්වය ඇතුලේ අති විශාල ප්‍රමාණයක් අඳුරු ශක්තිය තියෙනවා. මේ අඳුරු ශක්තිය තියෙන බව අපිට දැනෙනවා. මොකද මේ විශ්වය ඉතාමත් වේගෙන් ප්‍රසාරණය වෙන හින්දා. හැබැයි මේකෙත් සංයුතිය කියන තාම අපි හරියට දන්නේ නැහැ. මේ හැම දෙයකටම අමතරව මේ විශ්වය ඇතුලේ හරිම අපූර්ව જાති, හරිම අපූර්ව විදිහට හැසිරෙන පාටිකල් වර්ග තියෙනවා. අද මම එකක් ගැන කතා කරන්න යන්නේ. අපි කලින් කතා කරපු පාටිකල්ස් හැම එකකටම ඒවටම ආවේනික වෙච්ච ලක්ෂණ තියෙනවා. මේවෙන් ප්‍රධාන එකක් තමයි මේවේ ස්පින් එක. එහෙම නැත්නම් භ්‍රමණ චලිතය. අපි ගේජ් බෝසොන් දිහා බැලුවොත් එහේ මේවේ භ්‍රමණ චලිතය අපිට සම්පූර්ණ සංඛ්‍යාවකින් දක්වන්න පුළුවන්. ක්වාක්ස් වලට, ලෙප්ටෝන්ස් වලට තියෙන්නේ අර්ධ සංඛ්‍යාවකින් දක්වන්න පුළුවන් භ්‍රමණ චලිතය. ඒ වගේ මේවට විද්‍යුත් ආරෝපණයකුත් තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස්, මියෝන්ස්, ස්ටාර්වෝන්ස් වලට තියෙන ඍණ විද්‍යුත් ආරෝපණය. ඒ වගේම ක්වාක්ස් වලින් හැදිච්ච ප්‍රෝටෝන් වලට තියෙන්නේ ධන විද්‍යුත් ආරෝපණය. මේ හැම පාටිකල් එකකටම හැම අතකීම සමාන. හැබැයි විද්‍යුත් ආරෝපණේ විතරක් වෙනස් සංයෝජන තියෙනවා. අපි මේවට කියන්නේ ඇන්ටිපාටිකල්ස් කියලා. මේව එකතු වෙලා හැදෙන පදාර්ථ වලට කියන්නේ ඇන්ටිමැටර්, එහෙම නැත්නම් ප්‍රතිපදාර්ථ කියලා. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝන එකට හැම අතකීම සමාන අංශුවක් තියෙනවා. හැබැයි මේකේ ආරෝපණයේ ධන අපි මේකට කියන්නේ පොසිට්‍රෝන් කියලා. මේ වගේ අපි කලින් කතා කරපු හැම අංශුවකටම හැම අතකීම සමාන. හැබැයි විද්‍යුත් ආරෝපණේ විතරක් ප්‍රතිවිරුද්ධ අංශුන් පවතිනවා. මේ ඇන්ටිපාටිකල්ස් වලට සාමාන්‍ය පාටිකල් කරන වැඩ හැම එකක්ම වගේ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇන්ටි ක්වාක්ස් වලට එකතුලා ඇන්ටි ප්‍රෝටෝන්, ඇන්ටි නියුට්‍රෝන් හදන්න පුළුවන්. ඒ වගේ මේවට එකතුලා පරමාණුක න්‍යෂ්ටියක් හැදෙන්නත් පුළුවන්. මේ විදිහට ඇන්ටි ප්‍රෝටෝන් එකකුයි ඇන්ටි නියුට්‍රෝන් එකකුයි එකතුලා පරමාණුක න්‍යෂ්ටියක් හැදිලා ඒක වටේ පොසිට්‍රෝන් එකක් චලනය වෙන පටන් ගත්තම අපිට හම්බ වෙනවා ඇන්ටි හයිඩ්‍රජන් පරමාණුව. මේ විදිහට ඇන්ටි හයිඩ්‍රජන් නෙමෙයි ඇන්ටි වෝටර්, ඒ විතරක් නෙමෙයි ඇන්ටි යුනිවර්ස් එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන්. අනිත් පාටිකල් වගේම තමයි ඇන්ටි පාටිකල් පවතින බව මුලින්ම ඔප්පු කරලා පෙන්වුවේ ගණිතයෙන්. හැබැයි ඉතාමත් කෙටි කාලයක් ඇතුළත විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වුණා මේ ඇන්ටි පාටිකල් ඇත්තටම තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි විද්‍යාඥයන්ට පුළුවන් වුණා පාටිකල් ඇක්සලරේටර් එකක් පාවිච්චි කරලා, ඒ වගේම හයි එනර්ජි ෆෝටෝන්ස් පාවිච්චි කරලා මේ ඇන්ටි පාටිකල්ස්, ඒ වගේම ඇන්ටි මැටර් කෘතිමව නිෂ්පාදනය කරන්නත්. මේ ඇන්ටි මැටර් නිෂ්පාදනය කරපු ගමන් ඒව සාමාන්‍ය මැටර් වෙත වේගෙන් ඇදිලා යනවා. මොකද මේවට තියෙන ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ආරෝපණ හින්දා. ඒ විදිහට ඇදිලා ගිහලා ඒව එකිනෙකට එකක් හැප්පි ලෙව ස්කන්ධේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ශක්තිය බවට පත් වෙනවා. ඉතින් මේ ක්‍රමයට අපිට පුළුවන් ඇන්ටි මැටර් බෝම්බයක් හදාගන්න. ඔගොල්ලෝ ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් මූවී එක බැලුවා නම් ඒකේ මේ වගේ ඇන්ටිමැටර් බෝම්බයක් පාවිච්චි කරලා වතිකානුව විනාශ කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ වගේ බෝම්බයකට අවශ්‍ය ඇන්ටිමැටර් හදාගන්න නම් ඒ බෝම්බේ පුපුරලා නිකුත් වෙන ශක්තියටත් වඩා වැඩි ශක්තියක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ඇන්ටිමැටර් හැදුවට පස්සේ ගබඩා කරලා තියාගන්න වෙන ඉතාමත් ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ. මේ හැම බාධකයක් මැද්දෙම විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට ඇන්ටි හයිඩ්‍රජන් පරමාණු කීපයක්, ඒ වගේම ඇන්ටි වෝටර් අණු කීපයක් පරීක්ෂණාගාර මට්ටමින් නිෂ්පාදනය කරන්න. අද ටෙක්ට්‍රැක් ෂෝ එකට ස්පොන්සර් කරන්නේ සයිටම් ෆැකල්ටි ඔෆ් ICT and Media. ඔය මල්ටිමීඩියා වලින් උපාධියක් දක්වා අධ්‍යාපනය හදාරන්න කැමති නම් ලංකාවේ තියෙන හොඳම දැන තමයි සයිටම් ෆැකල්ටි ඔෆ් ICT and Media. ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකට O level ඉවරලා සම්බන්ධ වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් A level ඉවරලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ පාඨමාලාව ඇතුලේ graphic designing, printing, 3D modeling, animation, web designing, development, advertising වගේ ඉතාම පුළුල් විෂය පතයක් හදාරන්න ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම මේ පාඨමාලාවේ තුන්වෙනි වසරට ගියාට පස්සේ මේ මල්ටිමීඩියා වල තියෙන විද්‍යාත්මක පැතිකඩ ගැන හදාරන්නත් ඔයාලට හම්බ වෙනවා. ඒ හින්දම අවසානයේ ඔයාලට හම්බෙන්නේ බැචලර් ඔෆ් ආර්ට් ඩිග්‍රී එකක් නෙමෙයි බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක්. ඉතින් ඒක ඉන්ඩස්ට්‍රි එකේදී සෑහෙන වටිනා දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් දැම්මම කෝල් කරන්න. එහෙම නැත්නම් සයිටම් එකට ගියොත් එහෙම එතන ඉන්න ලෙක්චරර්ස්ලත් එක්ක කතා කරලා ඔයාගේ අනාගතය ඉතාමත් නිවැරදිව සැලසුම් කරගන්න පුළුවන් වෙයි. මේ මෙසේජ් එක ඔයගලන්ට දෙන්නේ සයිටම් ෆැකල්ටි ඔෆ් ICT and Media. මේ විශ්වයේ ස්වභාවිකවම මේ ඇන්ටි මැටර් යම් ප්‍රමාණයක් පවතිනවා. මේවා නිරන්තරයෙන්ම සාමාන්‍ය මැටර් එක හැපිලා ශක්තිය බවට පත් වෙනවා. ඒ වගේම සූර්ය ගිනි දැල් වලදී සුපර්නෝවා පිපිරීම් වලදී මේ වගේ ඇන්ටි මැටර් නැවතත් නිර්මාණය වෙනවා. මේක මේ වගේ චක්‍රයක තමයි තියෙන්නේ. මේ විශ්වයේ ඇන්ටි මැටර් සහ සාමාන්‍ය මැටර් එක සමාන ප්‍රමාණයක් තිබුණා නම් එහෙම මේ මුළු විශ්වයේම තියෙන පදාර්ථ එකිනෙකට එකක් හැපිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ශක්තිය බවට පත් වෙන ඉඩ තිබුණා. හැබැයි මේ විශ්වයේ සාමාන්‍ය මැටර් වැඩි ප්‍රමාණයක් තියෙනවා, ඇන්ටි මැටර් ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඒක එහෙම උනේයි කියන එක අද වෙනකොටත් අභිරහසක්. ඉතින් මේක ගැන ගොඩක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයගලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් Twitter එකෙන්, Facebook එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techtrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.